ලෝකෙ පැතලීමේක හැටියට දැ මම මේක හරි කිව්වොත් ඔය ඉන්න ෝඩියන්සකෙන්ම හත්තර වටෙන් මගින් ප්‍රශ්නහයි ස්වාන්නාස ලෝක දික මෙච්චරයි පලන මෙච්චරයි ලෝක මෙච්චරයි හන් නැද අනිවාරෙන් අනු ම ගොත්තම විද්‍යාව හරි මේක බොරු කියලා එතර කැන්පලන් ඉතින් පෙතර බහස පිළිගන්න නැද්ද තේරවාද පිළිගන්න නැද්ද මගේ සද්ධාව නැද්ද මෙන ප්‍රශ්න ගොඩා මෙහෙම තමයි ලෝකෙ තියෙන්නේ මේක වාතලය මේක ජලතලය පෘථිවිය කියන එක තියෙන්නේ මේ විස්තර කරලා තියෙන විදිහට මෙහෙම තා පෘථිවියක් මෙහෙම එනවා තා පෘථිවියක් මෙහෙම එනවා මෙහෙම පෘථිවිය එකිනෙකට සම්බන්ධ වෙවි තියෙනවා එතකොට මේක නිකන් පාත්‍ර ටිකක් තිබ්බම ඒකේ පස් පිරව කියලා හිතන්නකෝ මේ තමයි පෘථිවි තලය මේකේ මැද තියෙනවා මහා මෙරු පර්වතය හැම එකම තියෙනවා මහා මෙරුව මේක උඩ තියෙන සක්‍ර භවන ආවතින්සි මේක 84,000 යුදු මේක හැල 42,000 කෙනකොට මේක තමයි ඉර තියෙන්නේ මෙතන හද තියෙන්නේ ඉර හැඳ මහා මෙරු වට යන්නේ උඩ ඉඳන් බැලුවොත් මෙහෙමයි මෙතන මහා මෙරුව නම් සිලින්ඩර එක වගේ හැඩයක් තියෙන මේකේ දකුණු පැත්තේ මේ තමයි ජම්බුද්දීපය මේ පැත්තේ උතුරු කුරුදෙවෙයිනේ එකක් පුටුවක හැඩයක් දැන් මෙහෙමත් කියලා අටුවා ඉර්ධියෙන් යනකොට ඉර්ධිමතෙට පේන්නේ නෙළුම් විලක් මැද නෙළුම් මල පත්‍ර හරි පෙති හතරක් හරි හත පැත්තෙන් තියෙනවා මේ තමයි සාගරය මේ චිත්‍රය අඳින්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ මේක තමයි විවරණය ඒකයි මම කියන්නේ ලෝකෙ පැතලීමේක හැටියට හැමතැනම කතනක නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේක කිව්වද මම එකක් කියන්න බැත්ත මෙහෙම කියලා නැහැ හැබැයි පරිනිර්වාණ සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා මේක යොදුන් 240,000යි ගැඹුර මේක 480,000යි මේක 960,000 යොදුන් ඈ පරිනිර්වාණ සූත්‍රයේදී භූමිචාල සූත්‍ර පාඨයේදී කොහොමද දේශනා කරන්නේ වාතලය කම්පා වීමෙන් ජලතලය කම්පා වේ ජලතලය කම්පා වීමෙන් පෘථිවිය කම්පා වේ මොකද්ද මේ කියන්නේ විස්තර කරන්න හොඳට වයි වාතලය කම්පා වෙනවා ලොකුවට එකපාරට එහෙන් ජලතලය කම්පා වෙනවා ජලය කම්පා වෙනකොට පූල් එකේ තියෙන පාත්‍ර වල මොකද වෙන්නේ මෙහෙම සූත්‍ර පාඩයක් තියෙනවා තව තැනක තියෙනවා මහණෙනි යොදුන් 500ක මත්සයෝ මොකද ඉන්නෝ වැඩි කරමු එක 16 වැඩි කිරීම 5නේ 8000 යොදුන් 8000ක් දිගයි 60ම 8000ක් දිග මාළුවෙක් මේ සූත්‍ර පහරාද සූත්‍රය තව දෙනෙක් කියනවා සිංහයා සිංහනාද කරලා නේද යොදුන් කියද යොදුන් තුනක් දුර ගිහලා උගේ හඬ අහනව මේ තේරවාද ත්‍රිපිටකයේ තියෙන තොරතුරු බුදුරජාණන් වහන්සේ හිටියේ මෙහෙම අදහසකද කියලා ඇහුවොත් මෙහෙම අදහසක හිටියා කියන්නට තොරතුරු තියෙනවා ත්‍රිපිටකයට අනුව මම කියන්නේ උන්වහන්සේගේ අදහස මට තේරෙන්නේ ත්‍රිපිටකයේ තියෙන තොරතුරු අනුව දැන් කෙනෙක් හිතනවා මේකයි කතා කරේ කියලා ඉතින් මේක තමයි තොරතුරු ඇත්ත මේකේ හැටියට හැමදාම ඉර වටයක් යනවා මහා මෙරුව පර්වත යටේ. දැන් ප්‍රශ්නයක් අහන්නම්කෝ මේකේ උදාහරණයකට. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරා තාවතිස්ස භවනේ. උදේ වරුවේ වැඩියා ජම්බුද්දීපේට. පිණ්ඩපාත වැඩි උතුරු කුරුදිවෙල. අටුවාය කියනවා මේ තමයි ජම්බුද්දීපය දඹදිව මෙතන දඹ ගහක් තියෙනවා. මේ තමයි උතුරු කුරුදිවෙල. මේකට උතුරෙන් තියෙන. මෙතන ඉර තියෙනකොට මේකට අඳුරුයි. සූර්යාට තියෙන විශේෂ ලක්ෂණය දීප තුනක් එකපාර ආලෝක කරනවා. මේ මම තේරවාද ඉගැන්වීම වල තියෙන කරුණු කියන්නේ ඔක්කොම. මොකද මෙතන තියෙනකොට මෙතන දවල්, මෙතනට හවස, මෙතනට උදේ. එතකොට බුදුරණන් ඇස්සේ මෙහෙට වඩිනවා පින්නපාලෙන් උතුරු කුරට. උදේ වැඩි නම් මෙහෙට මෙහෙ එක්කෝ හවස් වරුවේ නැත්නම් රාත්‍රියේ. ඔය ප්‍රශ්නේ අහනවා බුරුමෙදි. ඒකන අය බුද්ධ අනුභවය නිසා මොකක් හරි වෙන්න පුළුවන්. නැතිනම් ලොකුම ගැටලුව බලන්න අපි දන්නවා පැහැදිලියම උත්තර ධ්‍රවයේ සහ දක්ෂිණ ධ්‍රවයේ මාස 3ක් එක දිගට ඉර පායලා තියෙනවා. ඒක පැහැදිලි සත්‍යක්. නෝවේ රටේ මම දන්නවා ඉන්නවද නැද ගියපොයි දන්නවා. මේ ක්‍රමයේ හැටියට හැමදාම පෘථිවියේ හැමතැනටම ඉර පායන්න ඕනේ ඉර බහින්න ඕනේ. මේක කවුරු හරි හිතන්න පුළුවන් මේක අපේ නොපෙනෙන ලෝකයක්ද? මේ මම මේ කියන කරුණ කිසිම කෙනෙක්ට කිසිම ආකාරයකින් ප්‍රතිෂේධ කරන්න බෑ. මොන්න ශ්‍රද්ධාවෙ හිටියද හැමදාම ඉර පායන්න ඕනේ ඉර බහින්න ඕනේ මේ උත්තර ධ්‍රවයේ
මාස 3ක් ඉර තියෙනවා එක දිගට. මාස 3ක් අඳුරුයි. එහෙම එකක් මේ ක්‍රමෙන් විස්තර කරන්න බෑ. මේ තමයි මේකේ තියෙන මේකත් කියන්නේ පෙදි මේකේ තියෙන තොරතුර මේ තියෙන. ඒක කෙනෙක් අහන්න පුළුවන් මේ වගේ තොරතුරක් අහම කොහේද අපි පිහිටන්නේ කියලා. කොහේද අපිට මොකද වෙන්නේ කෙනෙක් හිතනවා ඇයි සවන්නස් මෙහෙම කියන්නේ කියලා. ඉතින් මේක ඇත්ත. මේ ඇත්තට මුහුණ දෙන්න. දැන් ඊයේත් මම කිව්වේ ඒකනේ. පුරාණ අටුවා, පාලිටි අටුවායන් ප්‍රතික්ෂේපිතයි. සමහර තැන්වල. ඒක ඇත්තක්. ඒක ටීකා පිළිගත්තා. ඒ ඇත්ත වහන්න එපා. ඒත් පිළිගන්න මුලින්ම ඉගෙන ගන්න ඒ ඇත්ත. නැති දෙයක් හිතේම වවා ගන්න එපා. ඒක තේරුමක් නෑ. ඒක නැති ශ්‍රද්ධාවක්. මේ තියෙන කරුණ අද තියෙන තොරතුරුත් එක්ක පටහැනි. ඒක පිළිගන්න වෙනවා අපිට. අභිඥා බලයෙන් මේ සියලු දයක් වෙන්න බැරිද ස්වාමීන් වහන්සේ අට කතාව තියෙන්නේ කියලා. ඒක තමයි මං අහුවේ. ඉතින් දැන් නෝවේ වලට පෑය 12ට ඉරපායන එක ඇත්තද නැද්ද? උත්තර ධ්‍රුවයට මාස 3ක් ඉරපා ඉර තියනවා කියන එක ඇත්තද නැද්ද? ඒක ඇත්තක්. ඒක සත්‍යයක්. එතකොට ඒක මේකෙන් විශ්සර කරන්න පුළුවන්ද? ඔව් හිර වෙනම් ප්‍රශ්නයක්. මං හිර වෙනම් ප්‍රශ්නේ දැම්මේ. අනිත් ඒවා ඔක්කොම අපිට පුළුවන්. අපිට පේන්නේ නැති එකක් මොකක් හරි වෙනම ලෝකයක් සමාන්තර ලෝකයක් පුළුවන් අපිට කියන්නේ. දැන් හිතන්නකෝ මේ ජම්බුද්දීපයේ පෘථිවිය කියලා. මේ ජම්බුද්දීපයේ පෘථිවිය කියලා සැලකුවත් මාස 3ක් උත්තර ධ්‍රුවයට ඉර පායන්නේ නැති ඉර බහින්නේ නැති සිද්ධිය විශ්සර කරන්න බෑ. රෑ 12ට නෝවේ වලට 1ට 2ට ඉර පායන එක විශ්සර කරන්න බෑ. ගංගා නම් ගංගා යමුනා අචරවතී සරබූ මහී කියන පංචමහා නදිය ලොකු ගමනක් ගිහිල්ලා ඇඟිලි පහේ අතේ ඇඟිලි පහ වගේ බෙදිලා මනුස්ස පතේට එනවා එක තැනකින්. අද ගංගා නම් ගගේ මුල හොයලා නැද්ද? හොයලා තියෙනවා. ඒක යන්නේ කෙනදී ගඟ දිගේ විස්තරේ හැටියට අහසින් එනවා යොදුන් 50ක් දුර. අහසින් එනවා අර ජම්ප් එකක් වගේ. පොළොව කඩන් ගිහිල්ලා පොළොව යට යොදුන් 50ක් යනවා. ගිහිල්ලා එළියට එනකොට ඇඟිලි පහ වගේ ඔන්න නදී පහ එන්නේ. මේක තමයි විස්තරයට ආවේ තියෙන. මේක ගඟ දිගේ බෝට්ටුවකින් ගියාම දැනගන්න බැරිද? පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඉතින් ඒ අර අභිඥාවෙන් වෙන්න ඇති කියන හිතෙන්න පුළුවන් ඒක ශ්‍රද්ධාව නිසාමයි ඒක නැහැ කියන්නේ. එහෙම දේවල් තියෙනවා නැතුව නෙවෙයි. එහෙම දේවල් තියෙනවා. ඒ වුණාට මේ වගේ ප්‍රශ්න දැන් මම කවත අභිඥාවෙන් කියලා මේ වගේ ප්‍රශ්න විසඳන්න බෑ ඒකට. දැන් තියෙන ක්‍රමයේ හැටියට චාතුම් මහරජික තලයේ තමයි ඉර තියෙන්නේ. පොතේ තියෙන විදිහට. චාතුම් මහරජික තලයේ ඉර හැඳයි දෙකම. පිටුම හඳ කියලා ඉතින් හඳේ දුරින් තියෙනවා එහෙනම් චාතුම් මහර. මේ කියන්නේ මේකේ හැටියට පෘථිවිය ලොකු ඉරට වඩා විද්‍යාව හැටියට ඉර මං හිතන්නේ මිලියනක් දුහද ලොකුයිනේ පෘථිවියට. ඉතින් ඒ නිසා මේ යොදුන් 50 ඉර. යොදුන් 49 පල්ල හඳ. ඇතුලේ තියෙන්නේ පලිඟු. නෑ පලිඟු දෙකේම පිට රත්තරන් රිදී එකක. සාමාන්‍යයෙන් ඉතින් භාවනා කරන සායනාසල මං අහලා තියෙනවා ඉතින් ඒ විදිහට පේනවා කියලා කියනවා. මට ඒක තේරෙන්නේ නෑ මොකද්ද මේ කියන්නේ කියලා. මට තේරෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ එන්නට ඕනේ සාමාන්‍යයි මේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට පුතේ උත්තර නැහැ ඉතින් මම ඉගෙන ගත්තා කියලා මට ඒකට උත්තර දෙන්න බෑ මොකද දෙපැත්තම දන්න කෙනෙක් වශයෙන් ඒක මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ පොත්පත්වල හොඳට විස්තර කළදී අට කතාවේ ස්වාමීන් වහන්සේ මේ දැන් දඹදිව පරිමාණය දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ උදුන් දසදහසක් කියලා මේ දැන් අද කිලෝමීටර් ගානින් බැලුවහම යොදුනක් කියන්නේ සැතපුම් 16යි කිලෝමීටර් 25යි එතකොට එතකොට දසදහසෙන්නේ වැඩි කරන්න ඕනේ හරි එතකොට 250,000ක් වෙනවා 250,000ක්නේ 250,000 කිලෝමීටර් ඒක ස්වාමීන් වහන්සේ හරිද කියලා මේ මට ඒක මේ පරිමාණය හරිද කියලා මට දැනගන්න ඕනේ මේ